විවාහජ පෙර ඔම තෝරගන සහකරුහෝ සහකාරියගේ ලිංගික ශක්තය පිළිබඳව ප්‍රධමයෙන්න්න සෑහීමකද පත්තයුතුයි සහකරුහෝ සහකාරිය ලිංගික මෙලහීනතාවෙන් පෙළෙනවනම් විවාහ ජීවිතේ වැඩිකාලයක් පවත්වාගෙනයන්න අමාරුයි මේ වගේ වූ තත්ත්වයන් ඒකෙත් පුද්ගලයින්ට මූුණ පෑමට සිදුවනාකාර පෙනත් සමහර පුද්ගලෙවන්ට මේ වගේ තත්ත්ව උපතේදීම ඇති වන අතර සමහරුන්ට ඒ වගේ තත්ත්වයන්ට මූන දෙන්න සිද්න වෙන්නේ කාලයක් ගතවීමෙන් අනතුරුව. සමහරුන්ට මේ වගේ තත්ව ඇතිවෙන්නේ. විවාහවෙලා දරුවන් ලැබීමෙන් පස්සේ. විවාහජීවිතෙන් පසුවත් බාලයාාවගේ හෝ ස්වාමිපුෘෂ්‍යගේ ක්‍රියා කලාපයන් අනුවත් ලිංගික බෙලහිීනතාවේ හෝ කාම උදාසීනත්වය ඇතිවෙන්න පුළුවන්. විවාහෙන් පස්සේ ඇතිවන මේ වගේ තත්ව විවාහයේ බිඳවතිීමට හරි ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන්න හරි හේතුවක් වෙන්න පුළුවන් ලිංගික බෙලහිීනතාවයන් හෝ කාමු උදාසේ නැත්තය ඇතිවෙට හේතු ගැනයි ආද අපි මේ වීඩියෝවෙෙන් ඔයාලච අරගෙනාවේ මුලින්ම මතක් කරන්නම් ඔබ තාමත් අපේ YouTube චැනලේ සස්කරයි් කරලනැනම් බැල්ම සස්කරයිබ් කරන්න මේ වගේම වීඩියෝස් ඉක්මදිින්ම ඔබවත්තට ගෙන්වා ගැනීම බෙන්ල්ලාලයිගැන්න එක කලික් කරන්න මේ ීඩියෝව හොඳයි කියලෙ තනවනම් ලයිකල්ල යාළුවන්ටත්බලන්න ශයා කරන්න. කාන්තාවකගේ හෝ පුෂයකුගේ ලිංගික ප්‍රජනක පද්ධතිය නියෝජනය කරන්නේ කේන්ද්‍රේ හත්වන්න. මේ කාල්වෙදී හත්වන්න පමණක් මෙවෙයි හත්වන්න අධිපතියන් නියෝජනය කඩු ලබන ග්‍රහය හා හත්තවන්නට වැටන ග්‍රහදුෂ්ටිකරේ අවධාන යොමු කළයුතුයි. සෙනසුරු මුද කේතයන ග්‍රහයින් ිංගික ජීවිතය කෙරෙහි වැඩි වශයෙන් උනන්දුවක් නොඩක් වනන්තර මේ ග්‍රහයින්තිදෙන හත්වැන්න සංයෝගවීම වඩාත් අහිත කරයි මේ ග්‍රහයින් තිදනාගෙන් දෙන්නෙකුගේ සංඝෝගයක් හෝ හුදකලා එක් අකු පමණක් සිටීම ලිංගික තෘප්තියට බාධ අතිකරන ග්‍රහපිහිටීමක් හත්වැන්න තුළ තැන් පත් බ්‍රහස්ථති විවාහ ජීවිතයේ මුල් කාලය පැහැපත් කන්න අතර පසුකාලය නීරසභාවය ඇතිකන්නවා නරසභාවය සම ලිංගික ජීවිතයේ පිළිබඳව පවතින උනන්දුව උදෝගය අඩු කරන්නවා. ඒ වගේම මේ බ්‍රාහස්පති සෙනසුරු හෝ කේතු සමඟ සම්බන්ධවීම වඩාත් අයහපත් අත්තකට පත්කරන්නවා. හත්වැන්නේ අධිපතියා නීචහෝ සතුරුරාශීෙන් ගත වූ විට ලිංගික ශක්පය අඩුවීමට හා විවාහේ ප්‍රීතිමත්භාවය පහළවටීමට හේතුවෙනවා. සෙනසුරු බුද කේතුවගේ ක්‍රහයින් නීචහෝ සතුරුකාරක බලයෙන් සිතිබ වඩාත් අයහපත් සෙනසුරු කේතුවැනි ග්‍රහයකු හත්වන්නට තැමිණිවිට එමකා අලපරිච්චේදේදී ලිංගික තෘප්තිය පිළිබඳව ඇති උද්දයෝගය පහතවැටෙනවා එසේවුනත් වෙනත් ග්‍රහයෝක යෙදිල තියෙනවනං මේ තත්වය වෙනස් වෙනවා විශේෂයෙන්ම ලිංගික ජීවිතේ ප්‍රිය කරන ග්‍රහයෙක්කි දක්ශාවක් පැවතිීමබ මේ තත්ත්ේ වෙනස් කරන්න හේතුවෙනවා පුලුෂකේන්ද්‍රයක සිකුරු දැඩිලස දුර්ුවර නීචව සිටීමහෝ සිකුරුට හත්වැන්නාටසාහ අටවැන්නාට ශනි කේතු බුදයන ග්‍රහයින්ගේ මලපෑම යොම්වෙලා තිෙනකත් විවාහයට නුසුදුසු පිටීමක් ස්ත්‍රීකේන්ද්‍රයට හත්වන්නට හා හත්වැන්න අධිපති මෙන්ම සිකුරුද දැඩි පාප පීඩාවට යොමුුවීම හින්දා විවාහසැප අහිමි කන්නවා හත්වන්න ශානිහා අවි ඒනෙකාට සතුරු පාපන රහයින් දෙන්නෙක්ට මැඳවීම අශුුවයි. විසිපොරුන්දම් කොප්මන සුද්දලෙස පරීක්ෂා කරනු ලැබවන් අමුසැමියුවලගේ ලිංගික ජීවිතේ තෘප්තිමත්භාවය සම්බන්ධයෙන් නිච්චිත තීරණයකට ලැබෙන්න හැකියාවක් නැහැ ඒහින්දා ලෙංගික බෙල්ලහිනතාවේ තහවුරු කර ගැනීම කෙරේ විසිපොරුන්දම් පමණක් පරිච්චාකිරීම ප්‍රමාණවත් වෙන්නේනෑ. ලිංගික බෙලහිීනතාව ලිංගබේදයකින් තොරව සිදුවන්නක් ඒක පිරිමියන්ට වගේම කාන්තාවටත් පොදු ධර්මතාවයක් ලිංගික ශක්තිය සම්බන්ධෙන් විධිමත්තාරෙන් පීක්ෂා කලොතින් ඒ හාරණය විවායට කලින් අවධාරණය කරගන්න පුළුවන්. කෙනෙක් රාගීවනතර කෙනෙක් විරාගීනම් එතැන පවුල් ජීවිතයක් නෑ මේක අද සමාජයේ සුලබෝම ලකින ලබෙන කරුණක් මෙහි අඩුවක් වෙත ොත් සාමාජතාතවය නම්බුව කෞරවේ තරාතිරම යනාදිය කිසිවක් නොතකා ඒ අඩුව ස්ොයාගෙන යනවා විවාහය ස්ත්‍රීපූෂ දෙදනා අතරු අධ්‍යාත්මික බැඳීමක් නොව සමාන්තර වශයෙන් පොදු ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවයක් වන ලිංගිකත්වය සමඟ වැඳිලා පවතින්නේ මේ නිසා ලිංගික අවශ්‍යතා සමබර නොවීම තුළ විවාහජීවිතයක් ගෙනයාම නොහැකිවන ඇත විධමත් ආකාරෙන් කේන්ද්‍ර පරිච්ෂාවට නක්කලොතෙන් පුද්ගලයකුගේ ලිංගික බෙලහිනතාවය කාම උදාසීන් අත්‍රවය පලකිරීම වගේ කරුණු කල් ඇතිව අනාවරණය කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝග ගැන ඔයාලගේ අදහසත් පාලින් කමෙන් කරන්නන් අමත කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවමු.